පසම්පදා කර්මය. උපසම්පදා කර්මය බුදු සසුනෙහි ගරු විනය කර්මයකි. ය පැවදිකිරීම සේ සෑම තැන්හීම කළ හැකි කර්මයක් නොව, සීමාවකදී පමණක් කළහැකි කර්මයකි. එය මධ්‍යදේශයේ සිදුකරහොත් අනුජානාමි භික්කවේ, දසවක්ගේනවා අතිරේක දසවක්ගේනවා, ගනේන උපසම්පාදේතුන් යැයි වදාළ පරිදි, දස නමක් වූ හෝ දස නමකට අධික වූ හෝ සංගයා විසින් සිදුකළ යුතුය. ප්‍රත්‍යන්ත දේශයෙහි සිදුකරනවා නම්. අනුජානාමි භික්හවේ, සබ්බ පච්චන්තිමේසු ජනපදේසු විනේදර පංචමන, ගනේන උපසම්පාදේතුන්. යැයි වදාළ පරිදි විනයදරයා අස්වෙනි කොට ඇති ගනයා විසින් හෙවත් පස්මමක් වූ භික්‍ෂු සංගයා විසින් සිදු කළ හැකිය. ප්‍රත්‍යන්ත ජනපද බුදුන් වහන්සේ විසින්ම නියම කර වදාරාතිබෙයි. ඒ මෙසේය. මධ්‍යදේශයේ සිට කතා කරන කල්හි නැගෙනහිරෙන් කජගලනම් නියමගමෙන් ඔබද ගිනිකොණින් සල්ලවතිී නම් ගங்கාවෙන් ඔබද දකුණෙන් සේතකණ්නිික නම් නියම්ගමෙන් ඔබද. බස්නාහිරින් தூනනම් බ්‍රாක්්මණ ගමින් ඔබද උතුරෙන් උසිරදජනම් පරුවතෙන් ඔබද ප්‍රත්‍යන්ත ජනපදයෝය අප රටද ප්‍ර්‍යන්ත ජනපදයන්ට අයත්දවින් මෙහි පස්නමකටද උපසම්පදා කර්මය කළ හැකිය. උපසම්පදාවක් කිරීමේදී බොහෝ වැඩ කරන්නට ඇත්තේ කර්මආචාරය වරයාටය. උපසම්පදාපේක්ෂකයා සීමාවට පැමිණ කල්හි පළමුුවෙන් කළේ ුත්තේ උපසම්පදා අපේක්ෂකයාගේ හා උපාද්‍ය ආචාරයන් වහන්සේගේ නම් යොදා කර්මවාකය කීමට අපහසු නම් උපසම්පදා අපේක්ෂකයාට නාග කියාද උපාධා ආචාරයන් වහන්සේට තිස්ස කියාද නම් සම්මත කිරීමය. එය කර්ම ආචාර්වරයා විසින් මෙසේ කළ යුතුය. මේ උපසම්පදා අපේක්ෂකයාගේ පුරාණනාමය අස්කොට ඔහුටනාග යන நாமේது උපසම්පදා අපේක්ෂකයාගේ උපාදධ්‍ය ආචාරයන් වහන්සේගේ පුරාණනාමය අස්කොට උන්වහන්සේට තිස්ස යනනාමේද කර්මවාක්‍ය කීමේ පහසුව සඳහා සම්මත කරමි ඒ බව උපසම්පදා අපේක්ෂකයා විසින් හා, උපාද්‍ය ආචාරයන් වහන්සේ විසින්ද, මහා සංඝයා වහන්සේ විසින්ද දතයුත්த்தේය. නාම සම්මුතියෙන් පසු කර්ම ආචාරයන් වහන්සේ විසින් උපසම්පදාපේක්ෂකයාට මෙසේ කියයුතුය. පටමං උපපජ්ජං ගහපේ තබ්බෝ. යැයි ලෝකනාතයන් වහන්සේ විසින් වදාරා ඇතිබැවින්, සංසාර සාගරය නෙතරවී නිවන්පුර පැමිණෙනු රිසියෙන් උපසම්පදාව ලැබීමට පැමිණ සිටින සාමනේරය यුෂමතා විසින් පළමු කොට උපාද්‍යාය ග්‍රහණය කළ යුතුය. මෙසේ කී කල් හි උපසම්පදාපේක්ෂකයා විසින් උපාධ්‍යායන් වහන්සේ ඉදිරිෙහි උක්කුටිකව හිඳ උපජ්්‍යයෝ මේ बන්තේ හෝහි යන වැකිය තෙවරක් කිය යුතුය. උපාධ්‍යායන් වහන්සේ විසින් පාසාධකේන සම්පාදයහි, යැයි කියා එය පිළිගතයුතුය. එක් බිති කර්ම ආචාරවරයා විසින් මෙසේ කියයුතුය. පින්වත් සාමනේරය උපපජ්ජං, ගාහා පෙත්වා පත්තචීවරං ආචික්කි තබ්බං යැයි ලෝකස්වාමී වූ භාග්‍යවතුන් වහන්සේ වදාරා ඇති බැවින් දැන් යුශ්මතාට පා සිවරු පිළිබඳ ශාසනක විවහාරය දැනගනු පිණිස එය කියන්නේෙමි. අයන්තේ පත්තෝ පින්වත් සාමනේරය කාලවර්ණ වූ මේ මන්ඩලාකාර භාජනය යුෂ්මතාගේ පාත්‍රය නම්වන්නේය අයං සංගාටි කඩකපා දෙපොටකොට මසා පඩුපෝනලද यුෂ්මතාගේ කරහි ඇති මේ සිවර ශාසන විවහාරයෙන් සංගාටි නම්වන්නේය අයං උත්තරා සங்கෝ කඩකපා එක්පටින් මසා පඩු පොවා ඇති यුෂ්මතාගේ කයහි ඇති මේ චීවරය ශාසන විවහාරෙන් උත්තරා සංග නම්වන්නේය අයං අන්තරවාසකෝ यුෂ්මතා හැඳ සිටින්නාවූமேචීවරය ශාසන විවහාරෙන් අන්තරවාසකනම්වන්නේය ගච්ච அම්මූහි ඕකාසේ ති්ठாහි පின்වත් සාම நேරය අනුජානාමි භිক্ষවේ ඒක මන්තම් අනුසාසිත්වා සංහ මජ්ජே අන්තරයිකே ධම්මං උච්චික්තුම් යනුවෙන් සංගයාගෙන් බැහැරකොට යම්කිසි තැනකදී උපසම්පදාපේක්ෂකයාට අනුශසනා කළ යුතුයයි තතාගතයන් වහන්සේ විසින් වදාරා ඇති බැවින්ද මේ සංග මධ්‍යයෙහි යුෂ්මතාට අනුශාසනය කිරීම නුසුදුසු බැවින්ද මෙහින් බැහැරට ගොස් අර පෙනෙන තැන සිටිනු මැනවි මෙසේක කල්හි උපසම්පදාපේක්ෂකයා නැගිට මහාසංඝයා වහන්සේට පිටි නොපා ඇඟිලි බැඳ ගෙනම මදක් දුරගොස් සිටිය යුතුය. කර්ම ආචාරවරයා විසින් එහි ගොස් උපසම්පදාපේක්ෂකයාට අනුසාසනය කළ යුතුය. නභික්වේ අසම්මතේන අනුසාසී තබ්බෝ. ය අනුසාසේය ආපත්ති දුක්කටස්ස. යනු වදාළ බැවින් සම්මුතිය නොලබා අනුසාසනයට නොයායුතුය. දැන් කර්ම ආචාර්වරයා විසින් මතු දැක්වෙන වැැකිය කියා තමා විසින්ම තමා සම්මත කරගත යුතුය. සුනාතු මේ බන්තේ, සංහෝ, නාගෝ ආයස්මතෝ තිසස්ස උපසම්පදාපෙක්ক্ষෝ යදි සංගස්ස පත්த்த කල්ලං අහ නාගං අනුසාස. ඉක්බිති සග මධ්‍යෙන් නැගිට උපසම්පදාපේක්ෂකයා සමීපේට ගොස් හිටගෙනම මෙසේ අනුශසනය කළයුතුය. සුනසි නාග අයංතේ சච්ච කාලෝ භූත කාලෝ ජාතං සං මජ්්‍ය පුන්තේ සන් අ වතබං අසන්තං න වබං මාෝ විතාාසී මාख මංකු අහෝසී සංසාර සාගරය තරණය කරනවස් බුදුසසනට දිවිපුදා සිටින නාගනම් වූ සාමනේරය අති දුර්ලබ වූ මේ සර්වච්ඥ ශාසනෙහි අධ සීල සංඛ්‍යාත අති උත්තම උපසම්පදා සීලය ලබන්නට යන මේ කාලය අසනදය සැඟවීමක් නොකොට අවංකව සත්්‍යම ප්‍රකාශ කිරීමට කාලයයි කාරණය සඟවන්නට තැත් නොකොට ඇති හැටියටම ප්‍රකාශ කිරීමේ කාලයයි ොපගේ ශරීරයේ යම් කුෂ්ට ගණ්ඩ ආදී රෝගයක් ඇත්නම් එය සගමැද විචාරණ කල්හි ඇතිදේ එසේම ඇත යැයි කිය යුතුය නැතිද නැතයයි කිය යුතුය සගමැද ප්‍රශ්න කරන කල්හි මාහට නපුරක් කිරීමට විචාරතැයි බියෙන් තැති නොගනුල් නින්දා කරනු පිණිස නැති දේවල් ඇතිදැයි විචාරතියයි සිතා නොසතුටුව මුහුණ හකුළුවා නොගත යුතුය. ඒවන්थන් පුච්චස් සන්තිී, සන්තිතේ ඒවරූපා ආබාධා, කුට්ठං ගණ්ඩෝ, கிලාසෝ, සෝසෝ අපමාරෝ, මනුස්සෝසී, පුරිසෝසී, බුජ්ජිස්සෝසිී, අනනෝසී නසි රාජටෝ අනුඥාතෝසී மாතාපිතුූහි පරිපුන්න වීසිති වස්සෝසී පරිපුන්නංතේ පත්த்தජීවරං கிංනාமෝී කෝනාෝතේ උපජජායෝතී සුපින්වත් සාමනේරය අනුජානාමි බිক্ষවේ උපසම්පාදතේන රස අන්තරායිකයේ දම්මේ පුච්චිත්තුම් යනුවෙන් තතාගතයන් වහන්සේ විසින් උපසම්පදාපේක්ෂකයාගෙන් තෙලෙස් අන්තරායික ධර්මයන් විචාරන්නට අනුදන වදාරා ඇති බැවින් උපසම්පදා කිරීමට පූර්ව භාගේ වූ මේ කාලෙහි සඟ මැදදී තෝපාතින් මෙසේ විචාරන්නාහුය විුෂ්මතාගේ ශරීරයහි ලාදුරු පරගි කඩුුවේගං ආදී නම්වලින් කියවන කෘෂ්ට රෝගය නතුරෙන් යම් කිසි රෝගයක් ඇත්තේද ද ගෙඩි දෙහි ගෙඩි මෙන් ශරීරයහි තැන්තැන්වල හටගන්නා වූ ගණ්ඩ රෝගය ඇත්තේද සමහි පැති ශරීරය විරූපි කරන්න වූ සුදු කබර රෝගය ඇත්තේද ක්‍රමයෙන් ශාරීරික සප්තධාතුූන් ෂයකර දිවිනසන්නා වූ ෂයරෝගයේ ඇත්තේ ද හිටිහැටියේ සිහිසන් නැතිවී බිම ඇද වැටෙන අපස්මාර රෝගයේ ඇත්තේ ද ඔබ මනුෂ්‍යයෙක් ද පුරුෂයේක්ද නිදහස් කෙනෙක්ද නය නැතියෙක්ද රාජබටයෙක් නොුවන්නේෙහි ද මාපියන් විසින් අනුදක්නාා ලද්දෙහිද පිරුණු විසිවස් වයස ඇත්තෙහිද ඔබට පාසිවුරු සම්පූර්ණද ඔබගේ නම කුමක්ද ඔබ උපාධ්‍යායන් වහන්සේගේ නම කුමක්ද මෙසේ සඟ මැදදී ප්‍රශ්න විචාරන්නහ මෙසේ අනුශසනය කොට උපසම්පදාපේක්ෂකයාට එහිම සිටින්නට හැර කර්ම ආචාරවරයා සඟමැදට ගොස් සුනාතු මේ බන්තේ සංහෝ නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා පෙක්කෝ අනුසිට්හෝ සෝ මයා යදී සංගස්ස පත්ත කල්ලං නාගෝ ආගච්චෙය යන වාක්‍ය කියා සංගයාගෙන් අවසරයගෙන උපසම්පදාපේක්ෂකයා සග මැදට ගෙන්වාගත යුතුය ක්ිති නභිखவேේ ආයාචිත්තන උපසම්පදාතය தබ්බෝ ය උපසම්පාදය ආපත්த்தி දුක්කටස්ස යයි වදාර ඇති බැවින් උපසම්පදාපේක්ෂකයා ලවා උපසම්පදාව இல்லවය යුතුය මේ අවස්ථාවේදී උපසම්පදාපේක්ෂකයා විසින් සිවුරු ඒකාන්සකොට පොරවා භික්‍ෂූමහන්සේගේ පා වැද උක්කුටිකව හිද ඇදිලි බැඳ. සංගං බන්තයේ උපසම්පදං යාචාමී උලම් පතුම් මං බන්තේ සංහෝ අනුකම්පං උපාදාය. දුතියම්පි බන්තේ සංගන් උපසම්පදං යාචාමී උලුම්පතු මංබන්තේ සගහෝ අනුකම්පං උපාදාය. තතියම්පි බන්තේ, සංගං උපසම්පදං යාචාමී, උල්ලුම් පතු මං බන්තේ, සංහෝ, අනුකම්පං උපාදාය. යන වාක්‍ය කියයා උපසම්පදාව ඉල් ලිය යුතුය. එක්බිති කර්ම ආචාරයන් වහන්සේ විසින් සුනාතු මේේ බන්තේ සංහෝ අයං නාගෝ ආයස්මතු තිස්සස්ස උපසම්පදාපෙක්හෝ, යදි සංගස්ස, පත්තකල්ලං අහ නාගං අන්තරායිකයේ ධම්මං පුච්චෙයා. යන කර්මවාකෙන් අන්තරායික ධර්ම විචාරීමේ සම්මුතිය ලබාගෙන මතු දැක්වෙන පරිදි අන්තරායිකර ධර්ම විචාල යුතුය. සුනසි නාග අයන්තේ සච කාලෝ ූතකාලෝ ං ජාතथං පුච්චාමි සන්थ අතිතබං අසथ නත්ීතිබං සන්තිත ඒවරූපා ආබාධු්ठ නති බන්තේ ගඩ නත් බන්තේ கிලා නත් බන්තේ සෝ නති බන්ේ අපමාරෝ නත්ති බන්තේ මනුස්සෝසි ආමබන්තේ පුරිසෝසි ආම බන්තේ බුද්ජිසෝසි ආම බන්තේ අනනෝසි ආමබන්තේ නසි රාජබටෝ ආමබන්තේ අනුෝතෝසි මාතාපිතූහි ආම බන්තේ පරිපුන්න විසති වස්සෝසි ආම බන්තේ පරිපුන්නං තේ පත්ත ජීවරං ආමබන්තේකිං නාමෝසි අහං බන්තේ නාගෝනාම කෝ නාමෝතේ උපපාජයෝ උපපාජයයෝ මේ බන්තේ ආයස්මා තිස්සතේරෝ නාම අන්තරායික ධර්ම විචාරයෙන් පසු ඥප්ති චතුත්ත කර්මවා්‍යයෙන් උපසම්පදා කළ යුතුය උපසම්පදා කර්මවාකය සුනාතු මේ බන්තේ සංහෝ අයං නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා පෙක්හෝ පාරිසුද්धෝ අන්තරායිකෙහි දම්මේහි පරිපුන්නස්ස පත්තචීවරං නාගෝ සංගං උපසම්පදං යාචාති ආයස්මතා තිස්සේන උපපාජයේන යදි සංගස්ස පත්ත කල්ලං සංහෝ නාගං උපසම්පාදය ආයස්මතා තිස්සේන උපාජයේන ඒසා ඥත්තිී सुුनाතුමේ බන්තේ සංහෝ අයං නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදාපෙক্ষෝ පරිසුද්धෝ අන්තරයිකෙහි ධම්මේහි පරිපුන්නස්ස පත්த்தීවරං නාගෝ සංගං උපසම්පදං යාචාති ආයස්මතා තිස්සේන උපා්්‍යයේන සංගෝ නාගං උපසම්පදාතේති ආයස්මතා තිස්සේන උප්ජායේන යස්සාමතෝ කමති නාගස්ස උපසම්පදා ආයස්මතා තිස්සේන උපජ්ජායේන සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසේය දුතියම්පි ඒත මත්හං වදාමි සුනාතු මේ භන්තේ සංගෝ අයන් නාගෝ ආයස්මතෝ තිස්සස්ස උපසම්පදා පෙක්කා පරිසුද්ධෝ අන්තරායිකෙහි ධම්මෙහි පරිපුන්නස්ස පත්තචීවරං නාගෝ සංගන් උපසම්පදං යාචාති ආයස්මතා තිස්සේන උපජ්ජායේන සංගෝහෝ නාගං උපසම්පාදේති අයස්මතා තිස්සේන උපජ්ජායේන යස්ස සමතෝ කමති නාගස්ස උපසම්පදා ආයස්මතා තිස්සේන උපජ්ජායේන සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසෙය. තති අම්පි ඒත මත්හං වදාමී සුනාතු මේේ බන්තේ සංහෝ අයං නාගෝ ආයස්මතු, තිස්සස්ස උපසම්පදා පෙක්කා පරිසුද්धෝ අන්තරායිකෙහි ධම්මේහි පරිපුන්නස්ස පත්තචීවරං නාගෝ සංගහන් උපසම්පදං යා්චති ආයස්මුතු තිස්සේන උපජ්ජායේන සංගහෝ නාගං උපසම්පාදේති ආයස්මතා තිස්සේන උපජ්ජායේන යස්ස සමතෝ කමති නාගස්ස උපසම්පදා ආයස්මතා තිස්සේන උපජ්ජායේන සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසය උපසම්පනෝ සංගහේන නාගෝ ආයස්මතා තිස්සේන උපජ්ජායේන කමති සංගස්ස තස්මා තුන්හි ඒවමතං ධාරයාමි උපසම්පදාව අවසානය කරන අනුසාසනය තාවදේව චායා මේතබ්බා උතුප්පමානං ආචික්කි තබ්බං දිව සභාගෝ ආචික්කි තබ්බෝ සගීති ආචිකි තබ්බෝ චත්තාාරෝ නිසයා ආචිකි තබ්බා චත්තාාරි අකරණී යානි ආචිකිත් තබ්බානි. සකල නෙයිය පරාගත මහාකාරුණික වූ අප භාග්‍යවත් අරහත් සම්යක් සම්බුද්ධයන් වහන්සේ විසින්, මෙසේ වදාරා ඇති බැවින්, සුපටිපන්න ආදී, ගුණ ගනෝපේත මහා සංඝයා වහන්සේ විසින්, පරම නිර්මල උපසම්පදාවෙන් අභිෂක කරන ලද ආයුශ්මතා හට සීමා මාලකෙහි දීම උපසම්පදාව ලැබූ වේලාවේ චායා ප්‍රමාණය රිතු ප්‍රමාණේය දිව සභාගයේය ඒ සියල්ලේය නිශ්්‍රය හතරය අකරණීය හතරය යන මේවා කියාදීමට අනුදන වදාරා ඇති බැවින් අපගේ කීමට ආදරයෙන් ඇහුම් කන්දුුන මැනැවි අරම පාරිශුද්ධ උපසම්පදාශීලයෙන් අභිෂය කළත් ආයශ්මතානෙන ඔබ ශ්‍රී බුද්ධ වර්ශයෙන් හිස්තනක්වැන්නෙහි හිස්තැනක් මස ස්තනක් තිතිය ලත් හිස්තනක් දින ක්‍රිෂ්තුවර්ෂ හිස්තනක් වන්නෙ හිස්තනක් මස හිස්තනක් වෙනි හිස්තනක් දින හිස්තනක්ට ඉස්තනක් සීමමා මාලකේහි දී ඉස්තනක් ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ විසින් සාමනේර භූමයෙන් නගා උපසම්පදා භික්‍ෂුභාවයට පමුණුවන ලද්දෙහිය. ඒ බව දිවිහිමියෙන් මතක තබා ගෙන ඉතා කුඩා සිකපදයකොදු නොකඩකොට ජීවිතේසේ දැන් ලත් උපසම්පදා සීලේ රක්නෙහිය. සසරබිය දැක නිවන් පසක් කරනු විසියෙන් බුදු සසුන්වන් ආයුශ්මතානෙන පැවිදි ජීවිතය පවත්වාගනු සඳහා මහා කාරුණිකයන් වහන්සේ අනුදැන වදාරා ඇති නිශ්්‍රය සතර අසනු මැනවිී. එක. පිඩියාලෝප බෝජනං නිසාය පබ්බජ්ජා තත්ථ තේ යාවජීවං උත්ස්සාහෝ කරනීයෝ අතිරේකලාබෝ සංගහ බත්තාං උද්දේශ බත්තාං නිමන්තනං සලාක බත්තාං පක්කිකං උපෝසතිකං පාටි පදිකං ඇවැත්නිි මේ පැවිද්ද පාත්‍රය ගෙන ගෙදුරක් පාස ඇවිද පිඩ බැගින් ලබාගන්නා භෝජනය නිසා පවතින්නේය තොප විසින් පින්ඩියාලෝප භෝජනයෙන් දිවිපැවැත්මෙහි දිවිහිමියෙන් උත්සාහ කළ යුතුය සකල සංගයා හට දෙන දානේය දෙතුන් නම බැගින් සගින් නිමන්ත්‍රණය කොට දෙන දානේය පෞද්ගලික වශයෙන් නිමන්ත්‍රණය කොට දෙන දානේය සලාක දාානේය පක්ෂයකට වරබැගින් දෙන දානේය පෝය දිනයන්හි දෙන දානේය පෑලවිය දිනයන්හි දෙන දානේය යන මේවා අතිරේක ලාභ වශයෙන් පිළිගත යුතුය. දෙක පාන්සුකූලං චීවරං නිසාය පබ්බජ්ජා තත්හතේ යාවජීවන් උස්සාහෝ කරනීයෝ අතිරේ කලා බොහෝ කෝමං, කප්පාසිකං, කෝසයං, කම්බලං, සානං බංගං පැවිද්ධ පාන්සුකූල චීවරය නිසා පවත්නේය ඔබ විසින් පාන්ස ීර දිවි පැවැත් මෙෙහි දිවිහිමියෙන් උත්සාහ කළ යුතුය පූරුව කෘත කුසලානුභාවෙන් ඔබට කොමුපිළිය කපු පිළිය ට පිළ කම්පිලිය සනපිළිය මුසු පිළිය යන මේවා ලැබෙතහොත් අතිරේක ලාභ වශයෙන් පරිභෝග කළේතුය තුන රුක්හ මෝල සේනාසනන් නිසාය පබ්බජ්ජා තත්ථතේ යාවජීවන් උත්සාහෝ කරනීයෝ අතිරේක ලාබ හෝ විහාරෝ අඩ්ඩයෝගෝ පාසාදෝ සම්මියං ගුහා පැවිද්ධ රක්ෂමූල සේනාසනය නිසා පවතින්නේය ඔබ විසින් රක්ෂමූල සේනාසනය ඇසුරු කරමින් දිවි පැවැත්මීම මෙෙහි දිවි හිමියෙන් උත්සාහ කළ ේතුය ඉදින් පූර්ුව කෘත්්‍රය කුසලානුභාව වශයෙන් ලැබතහොත් දෙපල ඇති ගෙවල්ිය එක් පල ඇති ගෙවල්ිය අතර පල ඇති ගෙවල්ිය සෝල්දර ගෙවල්ිය ගුහාය යන මේවාද පරිභෝග කළ යුතුය අතර පූති මුත්ත බේසජ්ජං නිසාය පබ්බාජ්ජා තත්හ තේ යාවජීවං උස්සාහෝ කරනීයෝ අතිරේ කලාබ හෝ සප්පී නවනීතං තේලං මද්හූ පානිතං පැවිද්ද අරළු ගෝමුත්‍රයහි ලා සම්පාධනය කරන පූතිමුත්‍ර බේසජ්්‍යය නිසා පවතින්නේය. පූතිමුත්‍ර බේසජ්්‍යයෙන් දිවි පැවැත්වීමෙහි ඔබ විසින් දිවිහිමියයෙන් උත්සා කළ යුතුය. හිදින් ඔබට පූර්ුවක්ෘත්ත කුසලානුභාවයෙන් ලැබතහොත් ගිතෙල්ිය, වැඩරුය තලතෙල්ිය මීපැනිය උහකුරුව යන මේවා අතිරේකලාභ වශයෙන් පරිභෝග කළ යුතුය දැන් අකරණීය හතර අසනු මැනවි එක උපසම්පන්නේන බික්කුුණා මේතුුණෝ ධම්මෝන පති සේවි තබ්බෝ අත්තමාසෝ තිරච්චානං ගතායපී බික්ුේතුූනං ධම්මං පතිසේවති අස්සමානෝහෝති අස්‍ය පුත්තිියෝ සයතාති නාමපුරිසෝ සීසච්චන්නෝ අබබ්බෝ තේන සරීර බන්ධනේන ජීවිතුන් ඒව මේ බික්ුේතුූනං දම්මං පතිසේවිත්වා අස්සමනෝහෝති අස්‍ය පුත්තිියෝ තන්තේ යාව ජීවං අකරණීයං. උපසම්පදා භික්ෂුව විසින් යටත් පිරිසෙන් තිරිසං සත්වයෙකු සමගද මෛතු්‍ය සේවනය නොකළ යුත්තේය. යම් භික්‍ෂුවක් මෛතිවන සේවනය කෙරේ නම් එයි ඒ භික්‍ෂතිමේ අශ්‍රමණයෙක් වවෙයි අබුද්ධ පුත්‍රයෙක්වයි යම්සේ හිසසුන් පුරුෂයෙක් ඒ හිස කයහා සම්බන්ධකොට නැවත ජීවත්වීමට අභව්‍යවේද. එමෙන්ම මහනතමේ මෛතුන්න සේවනය කොට අශ්්‍රමනයෙක් වෙයි. අබුද්ධ පුත්‍රයෙක් වෙයි. එබැවින් තොප විසින් ඒ මෛතුන්න සේවනය දිවිහිමියෙන් නොකළ යුතුය. දෙක උපසම්පන්නේන බික්ුණා, අදින්නං තෙියං සංකාතං න ආදාතබ්බං. අත්ත මාසෝ තින සලාකං උපාදාය ය බික්ු පාදංවා පාදරහංවා අතිරේක පාදංවා අදිින්නං තෙය සංකාාතං ආදියති අස්සමනෝහෝති අසක්‍යපුත්තිියෝ සතාපිනාම පණ්ඩු පලාසෝ බන්ධනා පමුත්තෝ අභබ්බෝ හරිත්තත්තාාය ඒව මේව බික්ු පාදංවා පාදරහංවා අතිරේක පාදංවා අදින්නං තෙය සංකාාතං ආදීත්වා අස්සමනෝහෝති අසක්‍ය පුත්තිියෝ තංතේ යාවජීවං අකරණීයං උපසම්පන්න භික්‍ෂෝ විසින් අන්තිම වශයෙන් තනපතෙහි පටන් හිමියන් විසින් නොදුන්දය සොරසිති නොගතයුතුය යම් භික්‍ෂුවක් ආදයක් වූ ධනයහෝ ආදයක් අගනා වස්තුවක්හෝ පාදයකට අධික වස්තුව හෝ සොරසිතින් ගනීද එත මේ අශ්්‍රමනයක්වෙයි අබුද්ධ පුත්‍රයෙක්වෙයි යම්සේ නටුවෙන් ගැලවුණු පඬුවන් පත නැවත නිල්පතක් වීමට අභව්‍යවේද එමෙන් භික්‍ෂුත මේ පාදයක් වූ ධනය හෝ පාදයක් අගනා දෙයක් හෝ ආදයකට අධික ධනයහෝ සොරසිතින් ගැනීමෙන් අශ්්‍රමනයක්වෙයි අබුද්ධ පුත්‍රයෙක් වෙයි එය තොපවිසින් දිවිහිමියෙන් නොකළ යුතුය. තුන උපසම්පන්නේන බික්ුණා සංචිච්ච පානෝ ජීවිතා න ෝරෝපේ තබ්බෝ අන්ත මසෝ කුන්ත කිපිල් ලිකං උපාදාය යෝ බික්ු සංවිච්ච මනුෂස විද්ගයිහං ජීවිතා වෝරෝපේදී. අත්ත මසෝ ගබ් පාතනං උපාදාය අස්සමනෝ හෝති අස්‍යපුෘත්තිියෝ සයතාපි නාම පුතුසීලා දවීධා බින්නා අප්පටි සඳිකා හෝති. ඒව මේව බික්කු සංචිච්ච මනුස්ස විග්ঞහං ජීවිතා වෝරෝ පෙත්වා අස්සමනෝ හෝති අස්‍ය පුත්තිියෝ තංතේ යාවජීවං අකරණීයං. උපසම්පන්න භික්ෂුව විසින් යටත් පිරිසෙන් සිතා මතා කුහුගුවයෙකුද නොමැරිය යුතුය. යම් භික්ෂුවක් ගැබ් හෙලීමෙන් වුවද මිනිසෙකු මරානම්. ඒ භික්‍ෂුව අශ්්‍රමනයෙක් අබුද්ධ පුත්‍රයෙක් වෙයි දෙකට පැලුුණ වූ ගල යම්සේ නැවත සන්ධි කරල නොහේද. එමෙන් භික්ෂුදමේ, සිතාමතා මිනිසෙකු මැරීමෙන් අශ්්‍රමනයක් වෙයි අබුද්ධ පුත්‍රයෙක් වෙයි. එය තොප විසින් දිවිහිමියෙන් නොකළ යුතුය. අතර උපසම්පන්නේන බික්ক্ষුණනාා උත්තරි මනුස්ස දම්මෝ න උල්ල පීතබ්බෝ අත්ත මාසෝ සුඥාගාරය අභිරාමාමීති. යෝ බික්කු පාපිච්චෝ ඉච්චාපකාතෝ අසන්තන් අභූතං උත්තරි මනුස්ස දම්මං උල්පති ජානංවා බිමොක්කංවා සමාධිංවා සමාපත්තිංවා මගහංවා පළංවා අස්සමනෝහෝදී අසක්‍යපුෘතිියෝ සතාපි නාමතාලෝ මත්ත කච්චින්නෝ අබබ්හෝ පොන විරුල්හිියා ඒවමීව බික්ক্ষු පාපිච්චෝ ඉච්චාපකාතෝ අසන්थං අභහූතං උත්තරි මනුස්්‍ය ධම්මාං உள்ளලපිත්වා අස්සමනෝ හෝදී අසක්‍යපුෘත්තියෝ තංතේ යාවජීවං අකරණියං. උපසම්පන්න භික්‍ෂුව විසින් යටත් පිරිසයින් මම ශු්්‍යාගාරයහි සිත් අලවා වෙසමි යැයි කියාද උත්තරිර් උත්තරි මනුෂ්‍ය ධර්මය ප්‍රකාශ නොකළයුතුය යම් භික්ෂුවක් ලාමක වූ ආශා ඇත්තේ ලාමකආශාවෙන් මඩනා ලද්දේ මට ධ්‍යානයක් හෝ විමෝක්ෂයක් හෝ සමාධයක් හෝ සමාපත්තියක් හෝ මාර්ගයක් හෝ පලයක් හෝ ඇතයැයි තමා කෙරෙහි නැති උත්තරි මනිෂ්‍ය ධර්මය ප්‍රකාශ කෙරේද එයින් හෙත මේ අශ්්‍රමනයක් වෙයි අබුද්ධ පුත්‍රයෙක් වෙයි යවසේ මුදන සුන් තල්ගස නැවත වැඩීමට අභව්‍ය වේද එමෙන් මහන ලාමකාසා ඇතිව ලාමකාසාාවෙන් මඩනා ලදුව තමා කෙරෙ නැත්තා වූ උත්තරි මනුෂ්‍යධර්ම ප්‍රකාශකොට අශ්කමනයෙක් වෙයි අබුද්ධ පුත්‍රයෙක්වෙයි එය තොප විසින් දිවිහිමියෙන් නොකළ යුතුය දෙතුන් දෙනා එක වර උපසම්පදා කිරීම. එසමයෙහි උපසම්පදා අපේක්ෂකය අතර පළමුුවෙන් උපසම්පදා වීම ගැන විවාද ඇතිවිය. ඒ බව බුදුරජාණන් වහන්සේට සැලකළ කල්හි, අනුජානාමි භික්හවේ, දේ තයෝ, ඒකානු සාවේන, කාතුම්, තංච කෝ, ඒකේන උපජ්ජායේන, නත්වේව නානු පච්චායේන යනුවෙන් සමානුපාධ්‍යායන් ඇති දෙතුන් දෙනා එක් අනුශ්‍රාවනෙන් උපසම්පදා කිරීමට අනුදැන වදාලසේක එහෙත් ඒ කරන කර්මවා්‍ය විනයපාලියෙහි නැත්තේය බුරුමරට කර්මවා්‍ය පොත්වල එය මෙසේ දක්වාති බෙේ සුනාතු මේ බන්තේ සංහෝ අයංච නාගෝ අංච දත්තෙත්තා ආයස්මතෝ තිස්සස්ස උපසම්පදාපෙක්කා පාරිසුද්ধাා අන්තරායිකෙහි දම්මෙහි පරපුනිි මේසං පත්ීවර නාගෝච දත්තෝච සංගං උපසම්පදං යාචන්තිී අයස්මතු තිස්සේන උපච්චා යේන යදි සංගස්ස පත්ත කල්ලං සංහෝ නාගංච දත්තංච උපසම්පාදෙය ආයස්මතා තිස්සේන උපජ්ජායේන ඒසා ඥත්ති සුනාතුමේ බන්තේ සංගෝ අයංච නාගෝ අයංච දත්තෝ ආය සමත්තෝ තිස්සස්ස උපසම්පාද්පෙක්kka රි සුද්ධ අන්තරායිකෙහි දම්මේහි පරිපුන්න මේසං පත්තචීවරං නාගෝච දත්තෝච සංගන් උපසම්පදං යා ජන්ති අයස්මතෝ තිස්සේන උපජ්ජායේන සංගහෝ නාගංච දත්තංච උපසම්පාදේති අයස්මතූ තිස්සේන උපජ්ජායේන යස්සා සම්තෝකමති නාගස්ච දත්තස්ස උපසම්පදා අයස්මතා තිස්සේන උපජ්ජායේන සෝතුන්හස්ස යස්ස නක්කමති සෝභාසය දුතියම්පි ඒත මත්හං වදාමියා තතියම්පි ඒත මත්හං වදාමී පெයාල සෝභාසය උපසම්පන්නා සංගේන නාගෝච දත්තෝච ආයස්මත්තා තිස්සේන උපජ්ජායේන කමති සංගස්ස තස්මාතුන්හි ඒව මෙතන් දාරායාමී උපසම්පදාවට අභාව්‍ය පුද්ගලයෝ. ඉහත දැක්වූ පණ්ඩකාදී පුද්ගලයෝ එකොළස් දෙනය ආරාජිකාවට පත්තැනත්තාය විසිවයිස නොපිරණු තැනැත්තාය යන තෙලෙස් දෙනා උපසම්පදාවට අභව්‍යයෝය. උපසම්පදා කර්මය කරන ලදයේද ඔවුනට උපසම්පදාව නොපිහිටන්නේය. සෙසු දොස් ඇතියන් උපසම්පදා කළහොත් කාරක සංගයාට දුකුලා ඇවැත්වෙයි උපසම්පදාව ඕනට පිහිටයි. ඇවිද්ධට නුසුදුස්සන් වශයෙන් දක්වා ඇති සැම දෙනාම උපසම්පදාවට ද නුසුදුස්සෝය එහෙත් හත්ත චින්න ආදීන් උපසම්පදක් කලොත් ඔවුනට උපසම්පදාව පිහිටන්නේය එයින් කාරක සංගයාටහා ආචාරුපාධ්‍යයන්ට ඇවැත්වෙයි. එහන් සමන්තපාසාධිකා නම්වූ වින අටුවා වෙහි ඒ සංච පබ්බජා පටිකිිත්තා උපසම්පදාපී තේසං පටිකිිතාච සේ පන සංහෝ උපසම්පාදේදී සබේපි හත්තචින්නදයෝ සූප සම්පන්නා කාරක සංහෝ පන ආචාර උපජායෝච ආපත්තිතන මුච්චති යයි है උපසම්පදා පේක්ෂකයාගේ වයස උපසම්පදාපේක්ෂකයාගේ වයස විශේෂයෙන් සැලක යුත්තකි යෝපන බික්හු ජානං ඌන වීසතිී වස්සං පුග්ගලං උපසම්පා දෙය सෝච පුග්ගලෝ අනුසම්පන්නෝ තේච බික්හු ගරයිහා ඉදං තස්මිං පාචිතිියං යනුවෙන් සතාගතයන් වහන්සේ විසින් විසිවසක් නොපිරුණු පුද්ගලයකු උපසම්පදා කරන උපාදධ්‍යආචාර්වරයාට පචිති ඇවතක් පනවාති බේ. අනිකුත් නුසුදුෂසන් උපසම්පදා කිරීමේ වරදට දුකුලාා ඇවතමිස පචිති ඇවතක් පණවා නැත එයින් උපසම්පදා පේක්ෂකයාගේ වයස විශේෂයෙන්ම සැලක යුතු බව කීමමු උපසම්පද ේක්ෂකයාගේ වයස ගණන්ගති උත්තේ ප්‍රසූතිය පටන් නොව ප්‍රතිසධයේ පටන්ය ඒ බව යම් භික්කවේ මාතුකුච්චිස්මිං පටමං චිත්තං උපපන්නං පටමං විஞ්ඥානං පාතු භූතං තදූපාදාය සාවස්ස ජාති අනුජානාමි භික්කවේ ගබ්බවීසං උපසම්පාදේතුං යන විනය දේශනයෙන් දත යුතුය. මවකුස දසමසක් විසූ කෙනෙකු උපපත්තියෙන් එකුන් විසි වසකුත්, දෙමසක් ගත වූ කල්හි උපසම්පදා කළ හැකිය. නව මසක් මවකුස විසූ තැනැත්තා, උපපත්තියෙන් එකුන් විසි වසකුත් තෙමසකුත් ගත වූ පසු උපසම්පදා කළහැකිය. විසිවස් වයස නොපිරණු කෙනෙකු පිරුණු කෙනෙක්ක ඇසිතා වැරදීමකින් උපසම්පදා කිරීමෙන් ඇවැත් නොවෙයි එහෙත් වයස වරදවා තේරුම් ගෙන සිටි උපසම්පදාපේක්ෂකයාට උපසම්පදාව නොපිහිටයි ඔහු දසවස්පිරූ පසු උපාද්‍යාය වී ගෝලයෙක උපසම්පදා කළහොත් ඔහු හැර කර්මයට සෑහෙන පමණට භික්‍ෂූහු එහි වූවාහු නම් ගෝලයාට උපසම්පදාව පිහිටයි විසි වස් වවස නොපිරී උපසම්පදා වූ බව නොදන මහනකම් කරන්නා වූ ඒ තැනත්තාට එසේ විසීම ස්වර්ගමෝක්ෂ දෙකට අන්තරාය කර නොවෙයි. මහල්ු වයිසට පැමිණි පසුව වුවද තමා අඩුවයිසින් උපසම්පදා වූ බව නිසකව දනගතහොත් නැවත උපසම්පදා විය යුතුය. දැනගැනීමෙන් පස්සු උපසම්පන්නේකු හැටියට පෙනී සිටීම වංචාවක් බැවින් ඔහුට ඒ අන්තරාය කරවෙයි. අනාපත්ති ඌන වීසති වස්සං පරිපුන්න වීසති සංඥති එතකිංචාපි උපසම්පාදෙත්තස්ස අනාපත්ති. පුග්ගලෝ පණ අනුසම්පන්නෝව හෝති. සචේ පණසෝ දසවස්සච්චේන අන්ඥං උපසම්පාදේති. තංචේ මුංචිත්වා ගනෝ පූරති. සූපසම්පන්නෝ සෝපීචයාවන ජානාතිී තාවස්ස නේව සග්ගන්තරායෝන මොක්කන්තරායෝ නත්වා පනපුන උපසම්පජ්ජත් තබ්බං යනු විනේ අටුවාවයි උපාධයාය වීමට සුදුසු භික්ෂූන් වහන්සේ උපාද්‍යාය වී ගෝලයන් මහන කිරීමට හා උපසම්පදා කිරීමට සියල්ල සුදුස්සූ නොවෙති. සුදුස්කම් නැතිව උපාද්‍යාය වී ගෝලයන් මහන කරන උපසම්පදා කරන නිස දෙන භික්ෂුවට දුකුලා ඇවැත්වෙයි. නභික්හවේ බාලේන අභියත්තේන උපසම්පදාතයේ තබ්බෝ, අනුජානාමි භික්වේ ්‍යත්තේන, බික්ුණා පටිබලේන දසවස්සේනවා අතිරේක දසවස්සේනවා උපසම්පාදේතු. යනු බුද්ධ වචනයයි. මහනනි බාල වූ අව්‍යයක්ක්ත වූ භික්‍ෂුව විසින් උපසම්පදා නොකළයුතුය. මහනෙන දසවස් ඇත්තා වූද දසේකට අධික වස් ඇත්තා වූද ්‍යක්ත වූද ප්‍රතිබල වූද භික්‍ෂෝ විසින් උපසම්පදා කිරීම අනුදනිමි. යනු එහිතේරුමයි උපාධ්‍යාය වීමට සුදුසු භික්‍ෂූ වහන්සේ පරිසු පස්සතායක බහුස්ෘත නම් වෙදී පරිසු පස්ථායක බහුස්ෘතයාගේ අංග මැසේයල් විනයෙන් බික්හු බික්ුණී බිභංග දෙක ප්‍රගුණවීමය කර්මාකර්ම විනිිෂ්ට දැන ගැනීමය වත්තාක් කන්දකය දැන ගැනීමය මජ්‍යම නිකායයිෙන් මූල පන්ාසකය හෝ, දීගනිකායෙන් මහාවර්ගය හෝ, සයුක්ත නිකායෙන් හෙට්ටිම වර්ග තුනහෝ මහාවර්ගය හෝ අංගුත්තර නිකායෙන් අඩක් හෝ, කුද්ධක නිකායෙන් අටුවාාව සහිත ධර්ම පදයහෝ ජාතක පොත හෝ ප්‍රගුණකරගෙන තිබීමය උපසම්පදාවෙන් දසවස් ඇත්තෙකු වීමය යන මේවා පරිසු පස්ථායක බෞස්ෘතයාගේ අංගයෝය උපසම්පදාවෙන් පසු අලුත උපසම්පදා වූ භික්ෂුව පස්වසක් ගත වන තුරු උපාධ්‍යායන් වහන්සේ ඇසුරු කරමින් උන්වහන්සේ වෙසෙන තැනම විසිය යුතුය උපාධ්‍යායන් වහන්සේගෙන් වෙන්ව වාසය කරන නවක භික්‍ෂුවට එයින් අරුණක් පාසාම දුකුලා ඇවැත්වෙයි. තමා උපාද්‍යාය වී අන්්‍යන් උපසම්පදා කොට ඔවුන් හැරදමන්නා වූ උපාද්‍යායාටද වත්ත බේදයෙන් දුකුලා ඇවැත්වෙයි. නිශ්්‍රය මුක්තක බහුස්ෘතෙකු නුවෝහොත් භික්‍ෂුව දිවිහිමියෙන් උපාධ්‍යායන් වහන්සේ වෙතහෝ ආචාර්වරයකු වෙත විසිය යුතුය ප්‍රාතිමෝක්ෂ දෙක පාඩම් තිබීමය සූත්‍රපිටකෙන් බණවර හතරක් ප්‍රගුණවීමය තමාවෙත පැමිණෙනවුන්ට කියාදීමට යම්කිසි කතා මාර්ගයක් පුහුණු කරගෙන තිබීමය මංගල අමංගලයන් හි අනුමෝදනාව පිණිස බනතුනක් පුහුණුකරගෙන තිබීමය උපෝසත පවාරණ ආදී විනය කර්ම ගැන දැනගෙන තිබීමය යම්කිසි භාවනාමාර්ගයක් පොහුණු කරගෙන තිබීමය උපසම්පදාවෙන් පස්වසක් පිරීමය යන මේවා නිශ්්‍රය මුක්තක බහුස්ෘතියාගේ අංගයෝය නිශ්්‍රය සමාධානය උපාධායන් වහන්සේ අපවත්වී ආදී යම්කිසි කරුණකින්, නිශ්්‍රය මුක්තක නොවූ භික්ෂුවට උපාධ්‍යායගේ නිශ්්‍රය නැතිුවහොත්, ඒ භික්ෂුව පයිරුපස්ථායක බෞස්ෘත ස්ථවීර නමකගෙන් නිශ්්‍රය ග්‍රහණයකොට විසිය යුතුය නිශ්්‍රය ගන්නා වූ භික්‍ෂුව විසින්, නිශ්්‍රය ආචාරවරයා වෙත එළඹ, සිවුරු ඒකාන්සකොට පෙරවා උක්කුටිකයෙන් හිඳ වැදගෙන ආචාරියෝ මේ භන්තේ හෝහි ආයස්මතෝ නිසාය වච්චාමී යන වැකිය තුන්වරක්කීමෙන් නිසගතයුතුය නිශ්ව ආචාර්යා විසින් පාසාධිකයන සම්පාදේත යැයි කියා එය පිළිගතයුතුය සාහු ලහු ඕපායිකං පතිරූපං යන වචනද ඒ සඳහා සුදසුය වස් බොහෝ ගරනක් වී නිස මිදීමට තරම් උගක්කමක් නැත්තා වූ භික්ෂුව නිස ගැනීමට වැඩි මහල්ලෙකු සොයාගත හැකි නොවේ නම් තමාට බාලො වූ පරුපස්ථායක බෞස්ෘතයකුගෙන් නිස ගතයුතුය තමාට බාලවුවද ගුරුවරයාට වැදිය යුතුය. එහෙත් බාලයකොට බන්තේ යන වචනය විවාහාර නොකළ යුතුය. වැඩිමහළු භික්ෂුවක් විසින් බාල භික්‍ෂුවකගෙන් නිස ගැනීමේදී නිශ්වය ආචාරවරයා ඉදිරියේ සිවුරු ඒකාන්සකොට පොරවා උක්කුටිකෙන් හිඳ වැඳගෙන ආචාරියෝ මේ අවුසෝ හෝහි අයස්මතු නිසාය වච්ச்சාමී යයිතෙවරක් කියයුතුය. ගම්වැදීමට විචාරණ කල්හිීද උකුටිකேன் හිඳ වැந்தගෙන ගාමப்ப வேசනං அපු්ச்சාමී ஆචරය යයි කියයුතුය. පැන විචාරමී දීද එසේ පිළිපදිය යුතුය. උපාද්‍යා ආචාරය, නිශ්්‍ර ආචාර්ය දෙදනාගෙන් උපාද්‍යා ආචාර්වරයා ප්‍රධනවෙ. නිස ගත යුත්තේ උපාද්‍යාය ආචාර්වරයාගෙන් வෙන් වූ අවස්ථාවලදීය. උපාද්‍යාය ආචාර්වරයා අන් පෙදෙසක වෙසන අවස්ථාවක අන්තෙර කෙනකුගෙන් නිසගෙන වෙසන කල්හි නැවත උපාද්‍ය ආචාර්වරයා එහි පැමිණියහොත් අන්තේවාසිකයා විසින් උපාද්‍යායා දුටු කෙනෙහි ගන්නාලද නිස සංසිඳයි එනම් අහෝසිවෙයි උපාද්‍යාය ආචාරවරයා නැවත ගියහොත් පළමුගත් නිස අභාවට ගිය බැවින් නැවතත් නිස ගත යුතුය. උපසම්පදා වීමේදී උපාද්‍යාය ග්‍රහණය කළ තැනැත්තාට එය සෑම කල්හීමම පවත්තින්නේය නැවත ගැනීමක් නූමනාය නිස වනාහි බිඳළු බිඳුණු අවස්ථාවලදී නැවත නැවත ගතයුතුය. අධිෂ්ඨාන විකප්පන විදිී. දසහා පරමං අතිරේක පත්තෝ ධාරේතබ්බෝ තං අතික්කාමයාතෝ නිසග්ගියන් පාචිත්තිියන් යැයි වදාරා ඇතිබැවින් අතිරේක පාත්‍රය දසදිනකට වඩා කල්තබාගන්නා භික්‍ෂුවට නිසගි පචිතිවෙයි. එබැවින් පාත්‍ර අදිිෂ්ඨාන හෝ කළයුතුය. වික්කප්පනය හෝ කළයුතුය අතිරේක පාත්‍රයයි කියනුයේ එසේ නොකළ පාත්‍රයයි. පාත්‍රයක් වශයෙන් අධිෂ්ටාන කළයුත්තේද ඉතා කොඩාද නොවූ ඉතා මහත්දද නොවූ බෝගයට සුදුසුුවන හැටියට මට්ටම් කොට වර්ණවත් කළ පාත්‍රයයි. එසේ නොවන පාත්‍රය භාජනයක් හැටියට පාවිච්චි කිරීමෙන් වරදක් නොවෙයි. උපසම්පදාවට ගත් පාත්‍රය දසදිනක් ඇතුළත අධිෂ්ඨාන කරගත යුතුය. එක් පාත්‍රයක් අධිෂ්ඨාන කරගෙන ඉන්න අතර අලුත්පාත්‍රයක් අධිෂ්ඨාන කරගන්නට ඕනෑ කරතහොත් භික්‍ෂුවකට පාත්‍ර දෙකක් නො ඉටිය හැකි බැවින් පරණ පාත්‍රය අනිකෙකුට හෝ දිය යුතුය පච්චුද්ධරණය හෝ කළ යුතුය පච්චුද්ධරණය කිරීමේදී පාත්‍රය ළඟ තිබේනම් ඒ අතට ගෙන හෝ අතින් ස්පර්ශ කරගෙන හෝ ඉමං පත්තං පච්චුද්ධාරාමී යැයි තෙවරක් කිය යුතුය පාත්‍රය දුර තිබේනම් ඇතිතැන සලකාගෙන ඒතං පත්තං පච්චුද්වාරාමී යැයි තෙවරක් කියුතුය අධිෂ්ඨාන කිරීමේදී පාත්‍රය ළඟතිබේනම් இමං පත්තං අදිිට්ඨාමී යැයිද දුරතිබේනම් ඇතිතැන සලකාගෙන ඒතං පත්තං අධිට්ඨාමී යයිද තෙවරක් යුතුය අධිෂ්ඨානය බිදීම පච්චේද දානං ගාහේහි විම්බමා මරණුද්ටා ලිංග සික්කාහි චිද්දේසු පත්තෝදි්ටාන මුංචතිී යනුවෙන් දැක්මෙන පරිදිී සොරුන් විසින් පැහැර ගැනීමය අනුන්ට දීමය විශ්වාසිකයන් විසින් ගැනීමය, සිවරු හරීමය, මරණයට පැමිණීමය, පච්චුද්ධාරණය කිරීමය ිං පරිවර්තනය වීමය උපසම්පදාව ප්‍රතික්ෂප කිරීමය බත්හුළු පිටවෙන තරමට සිදුරුවීම යන කරුණු නවෙන් පාත්‍ර අධිෂ්ඨානය අභාවටයයි සිදුරුවීමෙන් අධිෂ්ඨානය බිදුුණු කල්හි පිළියම් කර නැවත අධටන් කළ යුතුය. එසේ නොකළහොත් දසදින ඉක්මීමෙන් නිසගේ පචිති වෙයි පාත්‍ර විකප්පනය. එක් පාත්‍රයක් අධිෂ්ඨාන කරගෙන වෙසෙන භික්‍ෂුව තවත් පාත්‍ර ලැබී ඒවා තමාගේ අයිතියෙහි තබාගනු කැමති නම්. වික්කප්පනය කොට තබාගත යුතුය. නිකම්බ තබාගතහොත් දසදින ඉක්මීමෙන් නිසඟී පචිති වෙයි. විකප්පනය කළයුත්තේ මෙසේය. පාත්‍රය ව්‍යක්ත භික්ෂුවක් වෙත ගෙන ගොස් උක්කුටිකයෙන් හිද එමං පත්හං තුයිහං විකප්පේමී. යන වැකිය තෙවරක් කියා ඒ භික්‍ෂුවට දිය යුතුය. විකප්පනය යනු දීමක් හෝ පූජාවක් නොව විනය කර්මයකි. එබැවින් ඒ භික්‍ෂෝ විසින් මයිහං සන්තකං පරිබුංජවා විස්ජෙහිවා යතාාපච්චයන් කරෝහි. යන වැකිය තුන්වරක් කියා, පසු දිය යුතුය. එසේ කිරීමට පච්චුද්ධාරය යැයි කියනු ලැබේ. පච්චුද්ධාරයෙන් පසු ඒ පාත්‍රය කැමති කලක් තබා ගැනීමෙන් හා පරිභෝග කිරීමෙන්ද ඇවැත් නොවෙයි. වැඩි ගණනක් පාත්‍ර විකප්පනය කිරීමේදී ඉමේ පත්තේ තුයිහං විකප්පේමී යයිද පච්චුද්ධාරයේදී මයිහං සන්තකයේ පරිපුුංஞ்சවා විස්ජේහිවා යතා පච්චයන් කරෝහි යයිද කිය යුතුය. විකප්පනය කිරීමට පාත්‍රය සමීපයහි නැතිනම් මාගේ පාත්‍රය අසවල් තැන ඇත යැයි අනික් භික්‍ෂුවට කියා තිබෙනතන සලකාගෙන ඒතන් පත්තං තුයිහං විකප්පේමී යයිද. පාත්‍ර බොහෝනම්, ඒේ පත්थේ තුයි හං විකප්පේමි යයිද කියනු පාත්‍රයේ ප්‍රමාණය තයෝ පත්ස්ස වන්නා උකට්ටෝ පත්ෝ ම්චිමෝ පත්තෝ ඕමකෝ පත්ෝ උකට්ठෝ නාම පත්ෝ අඩ්hාල්හා කෝදනං ගන්හාතිී චතුභාගං කාදනං තදුපියංච ව්‍යන්ජනං මජිමෝනාම පත්තෝ නාලිකෝදන ගන්හාතිී චතුභාගං කාදනං තදුපියංච ව්‍යන්ජනං ඕමකෝනාම පත්තෝ පත්හෝදනං ගන්හාති චතුභාගං කාදනං තදුපියංච ව්‍යන්ජනං. මෙය පාරාජිකා පාලියෙහි පාත්‍රයේ ප්‍රමාණ දැක්කුණු පාටයකි. මේ විනයදේශනයෙන් උත්කෘෂ්ඨ පාත්‍රය අධ්‍යමපාත්‍රය ඕමක පාත්‍රයේයයි පාත්‍ර තුනක් දැක්වේ. උත්කृෘෂ්ට පාත්‍රය නම් එකල මගදරට භාවිත කළ නැලියෙන් සහල් දෙනැලියකින් මැනවින් පිසූ බතහා ඒ බතින් හතරෙන් කොටසක් පමණ වූ අතට ගතහැකි අදමට පිසූ මං ඇට මාලුවද ඒ බතට ප්‍රමාණවන අනිකුත් වියන්ජනද යන සියල්ල පාලිය හැකි පාත්‍රයයි මධධිම පාත්‍රය නම් මගද නැලියෙන් එක නැලියක සහලින් පිසු බතහා එයින් හතරෙන් කොටසක් මුං ඇට මාළුවද ඒ බතර සෑහෙන අනෙකුත් ව්‍යන්ජනද බා ලියහැකි පාත්‍රයයි. හෝමක පාත්‍රය නම් මගද නැලියෙන් අඩක් සහලින් පිසූ බත හා එයින් හතරෙන් කොටසක් මුං ඇට මාළුවත් අනෙකුත් වියන්ජනත් බා ලිය හැකි පාත්‍රයයි. මගද නැලියෙන් නැලි දෙකක බතහා එයින් අතරයෙන් කොටසක් මුං ඇයට මාලුවත් අනික් යංජනත් බාලූ කල්හි පාත්‍ර ගැටියේ යටටි මට්ටමෙනුත් පහලින් සිටීනම්ඒ පාත්‍රය උතුෘෂ්ට පාත්‍රයට මහත් බැවින් අපාත්‍රයකි ඕමක පාත්‍රයට නියමිත ආහාර රාසිය බාලූ කල්හි ගැටියෙන් උඩටත් ආහාර මතුවී සිටින පාත්‍රය ඉතා කුඩා බැවින් අධිෂ්ඨානයට අයෝගගේය ඒද අපාත්‍රයකි. විනි අටුවාවෙහි උත්කෘෂ්ටෝ්ටය ෘ් උත්කෘෂ්ට ඕමකය, මධ්‍යමෝත්ෘ්ටයධ්‍ය ධ්‍යඕමකය, ඕමක උත්කෘෂ්ටය ඕමකය, ඕමක ඌමකය පාත්‍රය ා්‍ර යයිද ඉතිරි හත අධිෂ්ඨානයට යෝකය පාත්‍ර යයිද කියා තිබයි. මගද නැලිය ගැන නොයෙක් මත තිබෙයි. ඒ සාමාන්‍ය දැනට මෙහි භාවිත කරන සේරුව තරමය එකක් යැයි සිතිියහැ කියය. අනුජානාමි භික්හවේ දේ පත්තේ අයෝපත්තාන් මත්த்திකා පත්තා යැයි වධර ලද යකඩපාත්‍රය හා මැටිපාත්‍රයක් හැර පාත්‍රයක් අධිෂ්ඨානයට නුසුදුසු බවද සැලකිය යුතුය චීවර අධිෂ්ඨානය නිට්ටිත චීව රස්මිං පණවික්ුණා උබ්බත්තස්මිං කටිනේ දසාහ පරමං අතිරේක චීවරං ධාරේ තබ්බං තං අතික්කාමයතෝ නිසග්්‍යියං පාචිත්්‍යියං යනු විනය නීති බැවින් අධිෂ්ානය හෝ විකප්පනය හෝ නොකොට සිවුරු තබාගැනීමට නිදහස ඇති විශේෂ කාල හැර. අන්දිනකදී අතිරේක චීවරයක් දසදිනකට වඩා තබාගතහොත් නිසගි පචිතිවෙයි. අතිරේක චීවරය යැයි කියනයේ, අධිෂ්ඨානය හෝ විකප්පනය නොකළ සිවුරුුවලටය. සංගාටිය උත්තරා සගය අන්තරවාසකය වාසිකසාටිකය, නිසීධනය පච්චත්තරණය, ක්ඩු පටිච්චාධකය முகපුஞ்சන චෝලකය, පරිකාරචෝලකය යැයි සිවුරු නවයකි එයින් සගාටි උත්තරාසග අන්තරවාසක යන තුන ප්‍රධානය. සගාටි යනු දෙපට සිවරයි. උත්තරාසංග යනු තනිපට සිවරයි. අන්ත්‍රවාසක යනු අදනයයි. ඒවා අධිෂ්ඨාන කරන්නට කලින් පඩු පොවා කප්බිදුු තැබිය යුතුය. කබ්බිඳුව සිවරේ කොන් හතරෙහිම හෝ තුනක හෝ දෙකක හෝ එක්කෝනක හෝ මොනරගේ ඇස පමණ මහතට නිල්පැහෙන් තැබී යුතුය සங்கාටිය இමං சங்கාட்டிங அතාாமிද උත්තරා සங்கே இමං උත්තරා සங்கං අதிட்டாமிீද අන්තරවාසකය இම අන්තරවාසකං අதிටாமிீාද ඉතාාගත යුතුය ඒවා அත්පසි දැහැර තිබියදී අධිටන් කරතහොත් ඇතිතැන සලකාගෙන ඒතං සංගාටිං අදිිට්ටාමී ඒතං උත්තරා සංගං අධිට්ටාමී ඒතං අන්තරවාසකං අදිිට්ටාමී යැයි අදිිටන් කරළ යුතුය සවුරුවල ප්‍රමාණ ප්‍රමාණයට වඩා කුඩා වූ හෝ මහත්වූහෝ සිවුරු සංගාටි උත්තරාසංග අන්තරවාසක යන නම්වලින් ඉටිය නොහැකිය අන්තිම පරිච්චේදයෙන් සංගාටිය හා උත්තරා සංගය අධටන් කරන භික්‍ෂුවගේ අතින් දිගින් හතර රියනකා මිටිරියනක්ද පරලින් දෙරියනක්හා මිටිරියනක් ද තිබිය යුතුය. අන්තරවාසකය දිගින් හතරරියනක් හා මිටිරෙනක් ද පලලින් දෙරියනක් ද තිබිය යුතුය. ඒ ප්‍රමාණවලට කුඩා නම් චීවර තුන අධිෂ්ඨානයට නොගත හැකිය. මහත්පුූවාට වරදක් නැත එහෙත් හැම සිවරක්ම සුගත චීවරයට වඩාකුඩා විය යුතුය අධිෂ්ටානය බිඳීම. පාත්‍ර අධිෂ්ඨානය බිඳීමට කීකරනු නවෙන් තිචීවර අධිෂ්ානයද බිඳයි. සිදුරු වීමෙන් අධිෂ්ඨානය බිදෙන්නේ සංගාටි උත්තරාසංග දෙකෙහි දිග අතේ දෙකලවරින් වියතින් මොබද පලල් අත දෙකලවරින් අඟල් අටකින් මොබද සුළගිලි නියපිට පමණ වූද සිදුරක් වීමණි. අන්තරවාසිකේෙහි දික් අතේ දෙකලවරින් වියතකට මොබද පලල් අතේ දෙකලවරින් හතර අගොලකින් මොබද කියනලද ප්‍රමාණ සිදුරක් වීමණි. සිදුරු මැද එක් නූල් පොටකොදු ඉතිරිවී නැති නම් අධිෂ්ඨානය නොබිදයි. එසි අදිිෂ්ඨාන බිදුුණු චීවරය මසා ප්‍රතිසංස්කරණය කොට දසදිනකින් මොබ නැවත ඉටා ගතයුතුය පරිකාර චෝලා අධිෂ්ඨානය සංගාටි උත්තරාසංඝ අන්ත්‍රවාසකයන නම්බලින් එක් භික්‍ෂුවකට එක් චීවරය බැගින් මිස එක් ජාතියකින් දෙකතුන අධිෂ්ඨාන නොකළ හැකිය එබැවින් වැඩිසිුරු පරිභෝග කරුණු කැමැතියන් විසින් ඒවා පරිෂ්කාර චෝල වශයෙන් ඉටිය යුතුය එක් සිවුරක් අධිටන් කිරීමේදී ඉමං චීවරං පරික්කාර චෝලං අදිිට්ඨාමී යැයි තුන්වරක් කියා අදිිටන් කළ යුතුය සිවුර එකකට වැඩි ගණනක්වේ නම් සියල් එක්කොට තබා ඉමානි චීවරානි පරිකාර චෝලානි අදිිට්ඨාමී යැයි කිය යුතුය අත්පසින් බැහැර ඇති සිවරු අධිටන් කිරීමේදී ඒතං චීවරං පරික්කාර චෝලං අධදිට්ටාමී යැයිද ඒතානි චීවරානි පරිකාර චෝලානි අදිිට්ඨාමී යැයිද කියයුතුය. නිිට්ටිද චීවරස්මිින් පණ බික්කුණා උබතස්මින් කටිනේ ඒකරත්තං පිචේ බික්කු තිචීවරන ප වෙස්සේය අන්‍යත්‍ර බික්කූ සම්මුතියා නිසගියම් පාචිත්තිය යන සිකපදෙන් ඇවැත් නොවන හැටියට තුන්සිවර යන යන තැනට ගෙනයමින් පරිහරණය කිරීම අපහසු භික්‍ෂූන් විසින් සංගාටි උත්තරාසංග අන්ත්‍රවාසක යන නම්වලින් එකකොදු අදිටන් නොකොට සියල්ලම පරික්කාර චෝලනාමයෙන්ම ඉතා ගැනීමෙන්ද වරදක් නොවෙයි. දැනට බොෝ භික්ෂූන් සිවුරු පරිහරණය කරන්නේ ඒක්‍රමේණි කොට්ටවුර ඇතිල්ලි ආදී සේනාසන පරිෂ්කාර වන වස්ත්‍රහැර දිගින් රියනටත් පලලින් වියතටත් කුඩ අනොවන වස්ත්‍රජාති වලින් වරක්ුවත් අධෂ්ඨානය හෝ විකප්පනය නොකොට අකාලයේදී දසදිනකට වඩා තබාගතහොත් නිසගි පචිති වන බැවින් තවික ලේන්සු අන්සකඩහා තවත් ලැබෙන රෙදිකෑලි සියල්ල පරිෂ්කාරචෝල වශයෙන් ඉටාගන්නට හෝ විකප්පනය කරගන්නට හෝ පුරුදු කරගතියුතුය ර විකප්පනය. විකප්පනය කරන සිවර ගෙන භික්ෂුවක් සමීපයේ උක්කුටිකවහිද ඉමං චීවරන් තුයිහං විකප්පේමී ය එතුන්වරක්කයා අනික් භික්‍ෂුවට සිවර දිය යුතුය. එසේ කිරීම විකප්පනයයි. පිළිගත් භික්ෂුව විසින් මයිහං සන්තකං පරිපුුංචවා විස්ජයහිවා යथා පච්චයන් කරෝහි යයි තුන්වරක් කියා ඒ ආපසුදිය යුතුය එය පච්චුද්ධාරයයි සීරු එකකට වැඩිකාල්හි ඉමානි චීවරාණ තුයිහං විකප්පේමී යැයි කිය යුතුය පච්චුද්ධාරයේදී මයිහං සන්තකානී පරිපුංචවා විස්ජයෙහිවා යතාා පච්චයන් කරෝහි යැයි කිය යුතුය අත්පසින් බැහැර ඇති සිවුරු විකප්පනය කිරීමේ දී ඇති තැන කියා ඒතං චීවරං තුයිහං විකප්පේමී යයිද සවුරු බොහෝ නම් ඒතානි චීවරානිි තුයිහං විකප්පේමී යැයිද කිය යුතුය පච්චුද්ධාරය පෙර සේමය කොට්ටවුර ඇතිල්ලි ආදිය ඉතා නොගැනීමෙන් ඇවැත් නොවෙයි පරිකාර චෝල හැටියට ඉටීමේදී එකක් නම් ඉමන්චීවරම් පරික්කාර චෝලං අධිට්ඨාමී කියාද වැඩිගණනක් නම් ඉමානි චීවරානි පරිකාර චෝලානි අධදිිට්ඨාමී කියාද අදිටන් කළේදය අත්පසින් බැහැර ඇතිසිවුරු ඉටීමේදී ඒතං චීවරං පරිකාර චෝලං අධිට්ඨාමී කියාද ඒතානි චීවරානි පරිකාර චෝලානි අධිට්ඨාමී කියාද අධිචන් කළයුතුය. ඇවැත් දෙසීම ඇවැත් දෙසීම යනු ඇවැත්වලින් පිරිසිුදුවනු පිණිස ආරෝචනය කිරීමය. භික්‍ෂුවක් හැටියට පෙනී නොසිටීම ක්ෂ භාවය අතහැර සාමනේර බවටහෝ ගිහි භවට පැමිණීම පාරාජිका ආපත්ති දේශනාවයි. වත් මානත් පුරා අබ්භාන කර්මය කරගැනීම සංගාධශේෂ ආපත්ති දේසනාවයි. එ භික්‍ෂුවක් වෙත දෙසීමෙන් චුල් අච්චය පාචිත්‍යය ආදී ඇවැැත්වලින් පිරිසුදු විය හැකිය මෙහි ඇවැත් දෙසීම යනුවෙන අදහස් කරන්නේ චුල්ලච්චය ආදී ඇවැත් දෙසීමයි. භික්‍ෂූන්ට සිකපද ඉතා බොහෝ බැවින්ද. අචිත්තක සිකපදත් ඇති බැවින්ද භික්‍ෂූහු නොයෙක් විට ඇවැත්වලට පැමිණෙති. සමර්විට තමන් දන්නේම නැතුවද ඇවැත්තුලට පැමිණෙති. සුක්ඛ විසට්ි කාය සංසක යන ගරුකා ආපත්ති දෙකටද ආහසුවෙන් පැමිණිය හැකිය. ගරු කාපත්තියෙන් පිරිසුදුවීමට විනය කර්ම කිරීමේදී පැමිණි ඇවත භික්ෂුවකට ආරෝචනය නොකර ගත කල දිනගන්නකට පිරිවස් පිරිය යුතුය. ඇවතට පැමිණි දිනයේම ඒ අන්භික්‍ෂුවකට ආරෝජනය කළ භික්ෂුවට සදිනක් මානතපුරා අබභානකර්මය කර ගැනීමෙන් පිරිිසිුද විය හැකිය. ගරුකාපත්ති සඳහා වත්පුරන්නට නොබීමටත් වත්පිරීමේ දිනගණන අඩුකරගත හැකිවීමටත් ඇවැත් දෙසන සියලුම අවස්ථාවලදී ගරුකාපත්ති ආරෝචනය කිරීම හොඳය එසේ කිරීමේදී තමා පැමිණි ගරුකාපත්තිය නිශ්චය වශයෙන්ම දන්නේ නම් ඒ ඇවතේ නමමගෙන ආරෝචනය කිරීම හොඳය කොතක් ගරු කාපත්වීන්ට පැමිණේද යන බව නිශ්චය වශයෙන් නොදන්නාත නැත්තා විසින් තමා පැමිණි සියලුම ඇත් ආරෝචනය කරමී යන අදහසින් සබ්බ ආපත්තියා ආචික්කරෝමී කියාහෝ සබ්බාපත්තිෝ ආරෝජයාමී කියාහෝ පළමුවෙන් ආපත්ති ආරෝචනය කොට පසුව අනික් ඇවැත් දෙසීම කළ යුතුය සභාග ආපත්ති දෙසීම. න භික්හවේ සභාග ආපත්ති දේසත් තබ්බා යෝ දේසේය ආපති දුක්කටස්ස. න භික්හවේ සභාග ආපත්ති පටිගහේ තබ්බා යෝ පටිග්ගන්හෙය ආපත්ති දුක්කටස්ස. යන බුද්ධ ප්‍ර්ඥප්ති වල හැටියට සභාග ආපත්ති දෙසීමෙන් හා පිළිගැනීමෙන් දුකුලා ඇවැත්වෙයි. සභාග ආපත්තිය. යනු දේශක ප්‍රතිග්‍රාහක දෙදනාම පැමිණ සිටින ඇවැතය. විකාල භෝජන ආදී යම්කිසි ආපත්තියකට පැමිණි භික්ෂුවක් ඒ ඇවතටම පැමිණ සිටින භික්‍ෂුවක් සමීපයහි ඒ ඇවත දෙසීම සභාග ආපත්ති දේශනයයි. විකාල භෝජන ආපත්තියට පැමිණි භික්ෂුවක් ඒ ඇවතහා අනිකුත් ඇවැදදගෙන විකාල භෝජන ආපත්තියට පැමිණ සිටින භික්‍ෂුවක් සමීපයහි අහං බන්තේ සබ්භ හූලා ආපත්තිෝ ආපජ්ජී තා තුම්හ මූලේ පටිදේශේමී යයි ඇවැත් දෙසුවහොත් දෙසු සියලු ඇවැත්වලින් ඒ භික්‍ෂුව පිරිසිදුවෙයි. සභාග ආපත්්‍යය නොදෙසී යුතු යන නීතිය ඇති නිසා ඒ ඇවැත්වලින් පිරිසිුදුනු වන්නේ නොවෙයි යින් වන්නේ කලින් පැමිනිිසිටි ඇවැත්වලින් පිරිසිදු වී අලු දුකුලාා ඇවතකට පැමිණීමය. ඒ භික්ෂුවගේ ඇවැත් පිළිකත් භික්ෂුව විසින් පසුව ඒ භික්‍ෂුව කෙරෙහි ම විකාල භෝජන ආපත්තියෙන්න සභාග ආපත්තියත් පිළිගැනීමෙන් වූ ආපත්තියත් තවත් ආපත්තියත් එක්කට සම්බහුලා ආපත්තිෝ ආපජ්ජිං තා තුොම්හමූලේ පටිදේසේමී යැයි ඇවැත් දෙසුවහොත් පළමු ඇවැත් දෙසූ භික්ෂුව විකාලභෝජනාආපත්තියෙන් පිරිසුදු වී සිටින බැවින් සභාගාපත්ති දෙසීමේ වරදට අසු නොවෙයි. එසේ දෙසීමන්නේ භික්ෂුව සියලුම දේශනාගාමිනිි ඇවැත්වලින් පිරිසිදු වෙයි. පළමු ඇවැත් දෙසූ භික්‍ෂුවට ඊට පස්සු දෙවනුව ඇවැත් දෙෙසූ භික්ෂුව කෙරෙහිම සභාග ආපත්ති දෙසීමෙන් වූ ඇවත දෙසා පිරිසුදු විය හැකිය එබැවින් ඔවුනොවුන් ඇවැත් දෙසා ගන්නා කාල්හි සභාග ආපත්ති ඇතිනම් පළමු ඇවැත් දෙසූ භික්ෂුව විසින් නැවත වරක්ද ඇවැත් දෙසිිය යුතුය. ඇවැත් දෙසීමේදී භාවිතා කරන වාක්‍ය. පළමුුවෙන් නවකයා විසින් ඇවැත් දෙසය යුතුය අහං බන්තේ සබ්බ ආපත්තියා ආචික්කරෝමි මේ ගරුක ආපත්ති ආරෝචනයයි වැඩි මහල්ලා සාදු සාදු නවකයා අහං බන්තේ සම්බහුලා ආපත්තිෝ ආපච්ජිං තා තුම්හමූලේ පටිදේසේමී වැඩි මහල්ලා පස්සසි ආවුසෝ තා ආපත්තිෝ නවකයා ආම බන්තේ පස්සාමි වැඩි මහල්ලා ආයතිං ආවුසෝ සංවරයාසි නවකයා සාදු සොට්ු බන්තේ සංවරිස්සාමී මහලු භික්‍ෂුවගේ ඇවැදදසීම මහල අහං අවුසෝ සබ්භආපත්තියා ආචික්කරෝමි නවක සාධු බන්තේ සාදු මහලු අහං ආවසෝ සම්බහුලා ආපත්තිෝ ආපච්චිං තා තුයිහමෝලේ පටිදේසේමි නවක පස්සथ බන්තේ තා ආපත්තිියෝ මහලු ආම ආුසෝ ප නව ආයතිං බන්තේ සංවර යාත මහලු සාදුු සොටු අහවුසෝ සංවරස්සාමී නව සාධහු බන්තේ සාධු මෙසේ ඕවනවුන්ට ඇවැත් දෙසු කල්හි පළමු ඇවැ දෙසු භික්‍ෂුව කෙරහි සභාග ආපත්ති දෙසීමෙන් වන දුකුලා ඇවැත්ත ඉතිරිවෙයි. සභාග ආපත්ති බොහෝ වී නම් ඒ ආපත්ති ගන්නටම දුකුලා ඇවැත් ඇතිවිය හැකි බැවින් මෙසේ දෙවනි වරටත් ඇවැත් දෙසී යුතුය. නවක අහං බන්තයේ සම්බහුලා ආපත්තියෝ ආපජ්ජිං තා තුම්හමෝලේ පටිදේසේමි මහලු පස්සසි ආවුසෝ තා ආපත්තිියෝ නවක ආමබන්තේ පස්සාමි මහලු ආයතිං ආවුසෝ සංවරයාසි නවක සාධු සොට්හු බන්තේ සංවරිස්සාමි මහලු සාධු සාධු ගරු කාපත්ති ආරෝජනය පළමුුවර ඇවැත් දෙසීමේදී කළ බැවින් දෙවනිවර ඇවැත් දෙසීමේදී එය නැවත කිරීමෙන් ප්‍රයෝජනයක් නැත නිස්ස දෙසීම අධිෂ්ඨාන ආදිය නොකිරීමෙන් නිසගි වූ පාත්‍රචීවර ආදී ඇතිනම් ඒවා නිසාර්ජනය නොකොට ඇවැත් දෙසුවද පාරිසුද්ධිය නොලැබෙයි. එබැවින් ඒ ඇවැත්වලින් පිරිසිදු වනු පිණිස නිසඟි වූදය නිසජ්්‍යනය කොට ඇවැත් දෙසාගතීතුය. නිසයි වූ චීවරාදිය නිසජ්්‍යනය නොකොට පරිභෝග කරන්නා වූ භික්ෂුවට පරිභෝග කරන වාර්යක් පාසාම දුකුලා ඇවැත්වෙයි. නිසජ්්‍යනය දීමක් හෝ පූජාවක් නොව කර්මයක් බව සැලකී යුතුය. නිසාගිය වස්තුව සංඝයාට හෝ ගනයාට හෝ, පුද්ගලයකට හෝ නිසාජනය කොට ඇවැත් දෙසා ගත හැකිය. පුද්ගලයකොට නිසාජනය කිරීම පහසු බැවින් මෙහි පුද්ගලයකොට නිසාජනය කරන ක්‍රමය පමණක් දක්වනු ලැබේ. නො ඉටා දසදින ඉක්මීමෙන් නිසංගි වූසිවර, භික්ෂුවක් වෙත ගෙන ගොස් උක්කුටිකවහිද සිවුරාතින් ගෙන ඉදං මේ බන්තේ චීවරං දසහාතික්කන්තං නිසා ගියන් ඉමාහං ආයස්මතු නිසා ජාමී යන වාක්‍ය කියයා සිවුරුදී ඇවැත දෙසිිය යුතුය. ඇවැත් දෙසූ පසු පිළිකත් භික්‍ෂුව විසින් ඉමං චීවරං ආයස්මතුූ දම්මි යැයි කියා පෙරලා දිය යුතුය. සිවුරු බොහෝ නම් ඉමානිබේ බන්තේ චීවරානිි දසහත්තිකන්තානි නිසග්‍යානිි ඉමානාහං ආයස්මතෝ නිස්ජාමී යැයි කියිය යුතුය. දීමහිදී ඉමානි චීවරානි ආයස්මතෝ දම්මී යැයි කියිය යුතුය. අත්පසින් බැහැ ඇති සියුරු නිසා ජනයේදී ඒතන් මේ අවුසෝ චීවරං දසාහත්තිකන්තං නිසා ගියන් ඒතාහං ආයස්මතු නිස ජාමී යැයි කිය යුතුය දෙනකල්හි ඒතං චීවරං ආයස්මතු දම්මී යැයි කිය යුතුය. සියවුරු එකකට වැඩිකල්හි ඒතානිමේ බන්තේ චීවරානි දසහත්තිකන්තානි නිසා ග්‍යාණි ඒතනාහං අයස්මතුෝ නිසජාමී යැයිද ඒතානි චීවරානි ආයස්මතුෝ දම්මී යැයිද කියයුතුයි. රත්ති වි්පුත්ත වීමෙන් නිසග වූ සිවර ඉදම්මේ බන්තේ චීවරං රත්ී විප්පබුත්තං අ්‍යත්‍ර බික්කු සම්මුතියා නිසාගියන් ඉමාහං ආයස්මතුෝ නිස ජාමී යැයි නිසාජනය කළ යුතුය. දසදිනකට වඩා තබාගත් අතිරේක පාත්‍රය අයම් මේ පත්ෝ දසහතිකන්තෝ නිසාගියෝ इमाහං ආයස්මතුෝ නිසාජ්ජාමී යැයි නිසාज්්‍යනය කළ යුතුය. අනිකුත් නිසාज්‍යිය वाස්तूන් නිසාජ්්‍යනය කරන හැටි විනයපොත්වලින් බලාගति යුතුය. ඒවා, කුදු සිකෙන් පහසුවෙන් බලාගත හැකිය. පොහෝ කිරීම හමන්තය ගිම්හානය වස්සානය යැයි එක් වර්ෂයක ඉරුත්තු තුනක් ඇත. එක් එක් ඉර්තුවකට මාස හතර බැගින් ඇත්තේය එක් මාසයකට දිනතිහක් ඇත්තේය. ඇතැම් මාසයකට ඇත්තේ දින විසිනවයකි. පුරය අවය කියා මසකට පක්ෂ දෙක බැගින් ඇත එෙක් පක්ෂයක දින පහළව බැගින් නැත දින තුදුස බැගින් ඇැති පක්ෂද ඇත. ඉල් මස උදුුවක් මස දුරුතු මස නවම් මස මැදින් මස බක් මස වෙසක් පොසුන් ඇසල නිකිනි බිනර වප්. යැයි වර්ෂයකට මාස දොළහක් ඇත. එක්කෙක් මාසයකට පොහොය දෙක බැගින් නැත. පෝය යැයි කියනුයේ පක්ෂයේ අවසාන දිනයටයි. මාස දොළහා ුතුවල්ට බෙදන හැටි මසේය. කන්තිකස්සච කාලම් හා යාව එක්ගුණ පුන්නමා හේමන්ත කාලෝ විඤ්යෙයෝ අට්ි හොන්ති උපෝසතෝ. ඉල් මස අව පැලෑවිය පටන් මැදින් මසපුර පසුලොස්සොක දක්වා ඇතිහාර මස හේමන්ත රෘතුවයි එහි පොහෝ දින අටකි එක්ගුණස්සච කාලම්බා යාව අස්සල්හ පුන්නමා ගිමහ කාලෝති විඤ්්‍යෙයියෝ අට්ටි හොන්ති උපෝසතා. මැදිින් මස අව පැලෑවියෙහි පටන් ඇසල මස පසුලොස්සක දක්වා ඇති කාලේ ගිම්හාන නිර්තුවයි. එහි පොහෝදින අටකි. අසල් හස්සච කාලම්බා යාව කිීත්තක පුන්නමා වස්ස කාලෝති විඤ්්‍යෙෝ අට්ටි හොන්ති උපෝසතෝ. ඇසල මස අව පැලෑවයේ පටන් ඉල්මස පුර පසුලොස්සක දක්වා වූ සිව් මස වස්සාන ඉර්තුවයි. එහි පොහෝ දින අටකි කුත්තු වඋනං පණ තින්නං පක්කේ තතිය සත්ත මේ චාතුද්දසෝති පාති මොක්කං උද්දස්සන්ති නයන්යුනෝ තුන් නිර්තුයෙහිම තුන්වන සත්වන පෝයවල් චාතුදදසීහුය වර්ෂයකට ඇති පොහෝ දින සූවිස්සෙන් හයක් චාතුද්දසීහුය අටළොහක් පන්න රසීහුය පොහෝ කිරීම යනු පොහෝ දිනෙහි භික්‍ෂ විසින් කළයුත්ත කිරීමයි එනම් හතර නමක් හෝ හතර නමකට වැඩිගණනක් හෝ භික්ෂන් රැසුවහොත් පාමු කුදසීමත් තුන්නමක් හෝ දෙනමක් වුවහොත් පාර්ශුද්ධි ආරෝචනය කිරීමත් එක් නමක් වුවහොත් අද පොහෝ දිනේයැයි ඉටා ගැනීමත් ය උපෝසත නවය ාතුද්දසි පෝසතය පන්න රසි උපෝසතය සාමග්‍ය උපෝසතයයැයි දිනයන්ගේ වශයෙන් උපෝසත තුනකි සංග උපෝසතය ගනු උපෝසතය පුග්ගල උපෝසතය යයි කාරක පුද්ගලයන්ගේ වශයෙන් උපෝසත තුනකි. සත්තුද්දේස උපෝසතය පාරි සුද්ධී උපෝසතය අධදිිට්ඨාන උපෝසතයයයි කර්තව්‍ය කාරයෙන් උපෝසත තුනකි මෙසේ උපෝසත නවයක් වෙයි. වවැදෑරුම් පෝසතය නතුරෙන් චාතුද්දසිී උපෝසතය යනු පක්ෂයේ තුදුස්ව වන දිනේ කරන උපෝසතයයි. ඒ කරනුඒ පසලොස්තිනක් නැති ඉරතුවල තුන්වන හත්වන පක්ෂවලයි. පන්නරාසි උපෝසතය යනු පක්ෂයේ පහලොස් වන දිනෙහි කරන උපෝසතයයි. සාමාග්‍ය උපෝසතය යනු බේදවී සිරින සංඝයා සමගි කල දිනෙහි ඒ සමග නිමිත්තෙන් කරන උපපොහොයයි. සංගපෝසතයනු හතර නමක් හෝ හතර නමකර වැඩිගනක් වූ හෝ භික්ෂූ මිසින් කරන පොහොයයි. ගණු උපෝසතයනු තුන්නමක් විසින් කරන පොහොයයි පුග්ගල උපෝසතයනු දෙනමක් හෝ එක්නමක් විසින් හෝ කරන පොහයයි. සුත්තුද්දේශ උපෝසත යනු පාමොක් උදෙසීම් වශයෙන් කරන පොහොයයි. පාරි සුද්ධි උපෝසතයනු පාරි සුද්ධි ආරෝචනය කිරින් වශයෙන් කරන පොයයි. සංඝ උපෝසතය ගැන දතියුතු කරුණු නභික්හවේ සංඝ මජ්්‍යයේ අංජටේන පාතිමොක්කං උද්දේසි තබ්බන් යෝ උද්දිස්සෙයිය ආපත්ති දුක්කටස්ස යැයි වදාරා ඇති බැවින් සීමාවට සංඝයා රැස්වූ පසු පාමොක් උදෙසීම සඳහා සම්මුතියලත් භික්ෂුවක් විසිම් සග ස්තවීරන් වහන්සේට හෝ අන්‍ය විනයදර තෙරනමකට හෝ ආරාධනය කළයුතුය ආරාධනය ලැබූ තෙරුන් වහන්සේ විසින් පාමොක් උදෙසීමට කලින් ආරාධනය කළ භික්‍ෂුවගෙන් විනය විචාලයුතුය එසේ කළයුත්තේ ද සම්මුතිය ලබාගෙනය ආරාධනා කළ භික්ෂූන් වහන්සේ විසින් විනය ප්‍රශ්න විසඳිය යුත්තේ ද සම්මුතිය ලබාගෙනය වෙන පුච්චක සම්මුතිය හා විසජ්ජක සම්මුතිය තමතමා විසින්මද කරගත හැකිය. තමන් විසින්ම කරගැනීම දැනට පවත්නා චාරිත්‍රයයි. ආරාධනා ආදිය කරන හැටි මතු දක්වනු ලැබෙයි. එහිදී තිස්ස දත්ත යනනම් යොදා වාක්්‍යවල් දක්වනු ලැබේ කිරීමේ දී ඒ තැන්වලට ඒ අයගේ නම් යොදාගතියුතුය. සංහ උපෝසතය කිරීමේ ක්‍රමය. ආරාධනය කිරීම සුනාතු මේ බන්තේ සංහෝ, යදි සංගස්ස, පත්ත කල්ලං අහං ආයස්මන්තං, තිස්සං, පාතිමොක්කුත්තේ සං සය මෙසේ සම්මුතිය ලබාගෙන මතුදයක්වෙන වාකය තුන්වරක්කයා ආරාධනය කළ යුතුයි සංහෝ බන්තේ ආයස්මන්තං තිස්සං පාතිමොක් ුද්දේසං අ්ේසති උද්දිිස්සතු ආයස්මා තිස්සෝ පාතිමොක්කං පිළිවදන්දීම උද්දෙසිි සාමාහං ආවුසෝ විනය පුච්චක සම්මුතිය සුනාතුමේ බන්තයේ සංහෝ යදි සංගස්ස පත්ත කල්ලං අහ ආයස්මන්තං දත්තාං වෙනයං පුච්චියං විසජ්ජක සමුතිය සුනාතුමේ බන්තේ සංහෝ යදි සංගස්ස පත්ත කල්ලං අහ ආයස්මතා තිස්සේන වෙනයම් පුට්හෝ විසජ්ජියන් විනය විචාරීම සම්විජ්ජනී පදීපෝච උදකං ආසනේනච උපෝස තස්ස ඒතානී පුබ්බ කරණන්ති වච්චති යනුවෙන් වෙන උපෝසතා ගාරයට සංඝ्या අ රැස්වීමට කලින් කළයුතුවන උපෝසතාගාරය හැමදීමය පහන් දැල්වීමය පැන්තැවීමය අසුම් පැනවීම යන හතර කිස කොට නිමවීද පිළිතුර දැනට සූර්යාලෝකයේ ඇතිබැවින් පහන් දැල්වීමෙන් ප්‍රයෝජනයක් නැත සෙසු වත් තුන කොට නිමාවිය චන්ද පාරිසුද්ධීං උතුක්කානං බික්ු ගණනාචඕෝවාදෝ. උපෝස තස්ස ඒතානී පුප්ප කිච්චන්ති වුච්චතිී. යනුවෙන් දැක්වන පූරකෘත්‍යයන් සම්පූර්ණවනු පිණිස ගෙන්නනලද චන්ද පාරිසුද්දීන් සංගයාහට ආරෝචනයකොට නිමවීද. පල්ිතුර මස්තක සියලු භික්‍ෂූන් වහන්සේම මෙහි රැස්වී ඇති බැවින් ගෙන්නෙන ලද චන්ද පාරිසුද්ධයක්ක් නැත්තේය. ප්‍රශ්නය ඉරතුව වනාහි හේමන්තය ගිම්හානය, වස්සානය යැයි තුන් වැදෑරුම් වෙයි. එයි දැනට පැමිණ ඇති ඉරුතුව කවරේද. පිල්ලිතුරු දෙනු. ප්‍රශ්නය එක්කෙක් ඉරුතුවක පක්ෂ අටබැගි නැත පමිණ ඇත්තා වූ මේ ඉරතුවෙෙහි ඉක්මගිය පක්ෂ කෙතෙක් ද ඉදිරියට ඇති පක්ෂ කෙතෙක් ද මේ පැමිණ තිබින පක්ෂය කීවෙනි පක්ෂයද පිළිතුරු දෙනු ප්‍රශ්නය දරට මේ සීමාවේ රැස්ව ඉන්නා භික්‍ෂූන් වහන්සේලා කොතෙක් වන්නා හුද ගණන කියනු ප්‍රශ්නය අව්වාද ලබා ගැීම සඳහා භික්ෂණින් විසින් කර ඇති ආයාචනය සංගයා හට සැලකොට නිමවීද පිළිතුර. මෙකළ භික්‍ෂණීන් නැති බැවින් එවඳ ආයාචනයක් නැත්තේය. ප්‍රශ්නය මේ හතර, සංගයා, සීමාවට රැස්සූ පසු පාමො කුදෙසීමට පළමුවෙන් කළ යුතු බැවින් පූර්ුව කෘත්තිය යැයි කියනු ලැබේ. උපෝ සත්හෝ, යාාවතිකාච බික්හු, කම්ම පත්තා සභාග ආපත්තිියෝච නවිච්චන්ති වජ්්‍යනීයා ච පුග්ගලා තස්මිං නහොන්ති පත්ත කල්ලන්ති වූච්චති. යැයි අට්ටකතාචාරයන් වහන්සේලා විසින් ප්‍රකාශිත පරිදි, උපෝසත කර්මයට සුදුසුකාලය චතුරාංගේකින් යුක්ත වියයුතුය. උපෝසතය සාමාන්‍ය ලක්ෂණයෙන් එකක් වුවද චාතුද්දසී පන්න රසී සාමගගීය යැයි දින වශයෙන් තුනක් ද සංග ගන පුද්ගල යැයි කාරක පුද්ගලයන්ගේ වශයෙන් තුනක් ද. සුත්තුද්දේශ පාරිසුද්ධි අධිප්ඨානය යැයි කර්ත ව්‍යාකාර වශයෙන් තුනක්ද වෙයි. එයින් මේ කරනු ලබන උපෝසත දින වශයෙන් කිනම් උපෝසතයක් ද. පිළිතුර දෙනු ප්‍රශ්නය කාරක පුද්ගලයන්ගේ වශයෙන් කිනම් උපෝසතයක් ද පිළිතුර දෙනු ප්‍රශ්නය කර්ථ ව්‍යාකාර වශයෙන් කිනම් උපෝසතයක් ද පිළිතුර දෙනු ප්‍රශ්නය සුත්තු ද්දේශ උපෝසතය යයිකයෙහි එයට සතර නමකට නොඩු භික්‍ෂු පිරිසක් එක්සීමාවහි අත්පස නොපිරිහලා වැඩසිටිය යුතුය එපමන භික්ෂූහු මෙහි වැඩසිටින් නාහුද එසේය යැයි පිළිතුර දෙනු ප්‍රශ්නය පැමිණ සිටින භික්‍ෂූහු වස්තු සභාගාපත්තිවලින් මිදුනාහුද පිළිතුර දෙනු ප්‍රශ්නය ගෘහස්ථාදී එක් විසි වර්ජනීය පුද්ගලයන් සංඝයාගේ අත්පසින් බැහැරකොට නිමවීද එසේය යැයි පිළිතුර දෙනු ඉක්විිති පාමුක් උදෙසන ස්තවීරයන් විසින් මෙසේ කිය යුතුයි චතුරන්ගේ නියුක්ත කර්මයට පත්ත කල්ලය යැයි කියනු ලැබේ පුබ්බ කරන පුබ්බකිච්චානි සමා පෙත්වා දේසිතා පත්තිකස්ස සමක්ගස්ස බික්කු සංගස්ස අනුමතියා පාතිමොක්කං උද්දිිස්වතුම් ආරාධනං කරෝම. මේය කීකල්හි සංගයා විසින් සාධකාර දිය යුතුය ඉක්බිති ඥත්තිය කියා පාමුක් උදෙසිය යුතුය විශේෂ කරුණක් පුබ්බ කරන පුබ්බ කිච්චානි සමාපෙත්වා යනාදී පාටය ප්‍රාතිමෝක්ෂයහි මිස විනේ පෙළෙහි හෝ අටුවා වෙහි දක්නට නැත ප්‍රාතිමෝක්ෂය වර්ණනා කරන කංකා විතරණී අටුවා වෙහිද ඒ පාටේ ගැන කිසිවක් සඳහන් කර නැත. එයින් සිතාගන්නට තිබෙන්නේ ඒ පාටය ප්‍රාතිමෝක්ෂයට පසුකාලයේදී ඇතුළු කරන ලද්දක් කිය කියාය එහි මුල් කොටස ඒ ඒ පිටපත්වල පුබ්බ කරන පුබ්බ කිච්චානි සමාපෙත්වා යයිද සමාධ පෙත්වා යැයිද දටනා ලැබෙයි. පාතිමොක්කං උද්දිසිතුන් ආරාධනං කරෝම යන මෙහි අර්ථය බොහෝ දෙනා වරදවා තේරුම් ගනිති. ඒ පාමුක් උදසීමට ආරාධනා කරන භික්‍ෂුව විසින් කියන්නක් නොව ක් උදෙසන ස්තවීරයන් විසින් කියන්නකි. එබැවින් ආරාධනං කරෝම යන්නෙහි අර්ථය පාමුක් උදෙසීමට උත්සාහ කරමියයි කියාගත යුතුය. පාමුක් උදෙස්සන ලෙස ඉල්ලමු ය යැයි නොගතයුතුය. විනියාලංකාර ටීකාචාරයෝ ඒ පාටට නොකැමැත්තක් දක්වති. පුබ්බරන පුබ්බ කිච්චානිි සම්මා නිිට්ඨා පෙත්වා පත්ත කල්ලංකයේ සමානීතයේ සංගස්ස අනුමතියා පාතිමොක්කං උද්දිස්සාම යැයි කියයුතු බව, විනයාලංකාර ටීකාචාර්ියෝ පවසති. මෙය කෙසේ කීවද විනය කර්මයට හානියක් නොවන බව සැලකිය යුතුයි. පාරි සුද්ධි උපෝසතය ඉහතකි සංහ උපෝසතය හෙවත් සුත්තුුද්දේශය උපෝසතය කිරීමට සෑහෙන පමණ භික්‍ෂූන් සීමාවට රැස්නොවී තෙනමක් හෝ දෙනමක් සීමාවට රැස්සූ අවස්ථාවලදී කරන උපෝසතය පාරිසුද්ධී උපෝසතයයි. සීමාවට තෙනමක් රැස්ුවහොත් පූර්වකරන පූර්වකෘත්තයන් කොට එක් භික්‍ෂුවක් විසින් සුනන්තු මේ ආයස්මන්තා අජ්ජුපෝසතෝ පන්නරසෝ චාතුද්දේශෝ. යදා යස්මන්තානං පත්ත කල්ලං මයං අන්‍යමඥං පාරිසුද්දී උපෝසතාං කාරෙයාම යැයි ඥත්තිය තබා පළමුකොට ස්ථවීර භික්ෂෝ විසින් ඒකාන්සකොට සිවුර පොරවා උක්කුටිකව හිද වැඳගෙන පාරිසුද්ධෝ අං අවසෝ පාරිසුද්ධෝති මංධාරේත යැයි තුන් වරක් කිය යුතුය ඉතිරි දෙනම විසින්ද එසේම පාරිසුද්ධෝ අහං බන්තේ පාරිසුද්ධෝති මංධාරේත යැයි තුන් වරක් කිය යුතුය සීමමාවට රැස්වූ භික්‍ෂූන් දෙනමක් වෙත්නම් පූර්කෘත්තිය සියල්ල සම්පාධනය කොට ඥත්තිය නොතබා ලද පරිදිී පාරි සුද්ධිය ඔවුනවුන්ට ආරෝචනය කළ යුතුය. තවද මහා පවාරණ දිනේහි පෙරවස් විසූ භික්‍ෂූන් වහන්සේලා පවාරණය කරන කල්හි පසුුවස් විසූ භික්ෂූන් වහන්සේ විසින් හා වස් නොවැසූ භික්ෂූන් විසින්ද වස් බිඳුණු භික්ෂූන් විසින්ද කාය සාමග්‍රියය දීම වශයෙන් පවාරණය කර්මයට සහභාගීවී පාරිුද්ධෝ අහං භන්තේ පාරිශුද්ධෝති මංධාරේත යැයි කියා පාරිශුද්ධිය ආරෝචනය කළ යුතුය පසුවස් විසූ භික්‍ෂූන් පවාරණය කරන කලහි පෙරවස් විසුවන් හා වස් නොවිසුවන් විසින්ද වස් විිදුනවුවන් විසින්ද කියනලද පරිදි පාරිශුද්ධිය ආරෝචනය කළයුතුය පාමොක උදෙසා අවසන් වූ පසු ඒ භික්ෂූන් සීමාවෙන් බැහැරයන්නට පෙර පැමිණි භික්‍ෂූන් විසින්ද. සුත්තුද්දේශ උපෝසතය කළ භික්‍ෂූන්ට පාරි සුද්ධිය ආරෝචනය කළ යුතුය. අදිිට්ඨාන උපෝසතය. පොහෝ දිනෙහි එක් භික්ෂුවක් පමණක් වුවහොත් සීමාවට ගොස් සියලු පූර්කෘතියන් කොට හෝ කිරීමට තවත් භික්‍ෂූන් නොපැමිණණ බවසාලකා එය තුදුස්වක දිනයක් නම්. අජ්්‍ය මේ චාතුද්දේශෝ උපෝසතෝති අදිිට්ඨාමී යයිද පසළොස්වක දිනයක් වේනම් අජ්්‍ය මේ උපෝසතෝ පන්න රසෝති අධිට්ඨාමී යැයිද තුන්වරක් කිය යුතුය. ඒ අධිට්ඨාන උපෝසත නම් වෙයි. වර්ජනීය පුද්ගලයෝ ගිහිාය භික්‍ෂණය ශික්ෂමානාවය සාමනීරයාය සාමනේරය ශික්ෂාව ප්‍රතික්‍ෂප කළ තැනැත්තාය, පරිජි ඇවතට පැමිණි තැනැත්තාය ඇවත නොදකීමෙන් උක්ෂේපනිය කර්මය කළ තැනැත්තාය, ඇවතට පිලියම් නොකිරීමෙන් උක්ෂේපනිය කර්මය කළ තනැත්තාය, පාපදිට්ටිය නොහැරීම නිසා උක්ෂේපනිය කර්මය කළ තැනැත්තාය, පණ්ඩකයාය தैය සංවාසකයාය තිත්තිය අක්කන්තිකයාය චिරත්තිනගතයාය මාතුගාතකයාය පීතුගාතකයාය අහतගාතකයාය භික්‍ෂुණී दूෂකයාය සගීධකයාය ලොහිතුुत्පාදකයාය උබතෝभ්‍යන්ජනිකාය යන මේ විසි එක් දෙන පොහෝ කිරීමේ දී අත්පසින් බැහැර කළ යුත්තෝය අත්පසයයි කියනුයේ දෙරියන් हमाරටය පොය කරන සංගයාගේ අත්පසින් ඒ පුද්ගලයෝ බැහර කළ යුත්තාා हुුය ඒ පුද්ගලයන් විසියෙක් දෙනාගෙන් උක්කිත්තකයන් තිදනා අත්පසී සිටියදී පොහොය කිරීමෙන් සියල්ම භික්‍ෂූන්ට පචිති ඇවැත්වෙයි සෙස්සන් සිටියදී පොහය කිරීමෙන් දුකුලා ඇවැත්වයි